ලි ්‍රම්පික රනවක ඇමැත්තුමා විනාඩි තියක් තියෙන ඔබතුමාට. කරු මුලාසන අරූඩ මන්ත්‍රීතුමනි, අද මේ පාලිමේන්තුව සාකච්ඡා කරමින් තිබෙන්නේ මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච ඉතාම බරපතල යුද දේශපාලනික සිදුවීමකුත්, ඒ යුද දේශපාලනික සිදුවීම නිසා මතුවෙච්ච දැම් මතු වෙලා තියෙන රාජ්‍යතාන්ත්‍රික හා දේශපාලන ගැටලුවලට අනාගතය කරා කොහොමද පියමනින්න කියන එක පිළිබඳව සංවාදයක් ඇතිකර ගැනීම සඳහායි. ඒගැන අපි පළමුම ස්තුතිවන්ත වෙනවා. මේ වාර්තා සභාගත කරලා මේ පිළිබඳ සංවාදයක් ඇති කරන්න ආණ්ඩු පක්ෂය ක්‍රියා කිරීම ගැන. අද අප ඉදිරියේ වාර්තා ගණනාවක් මේ ඇතිවෙච්ච සටන පිළිබඳව ගැටුම පිළිබඳව අද අපි හැම දෙනා අදිරයටම ඇවිල්ල තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම් බංකිමූන් මහතා ඔහුට උපදෙස් දෙන්න කියලා දරුස්මාන් වාර්තාව ඇති කරගත්තා. ඉන් පස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. ඒ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවත් නිකුත් වුණා. ඊට අමතරව රට තුළ විවිධ අවස්ථාවල විවිධ කොමිෂන් සභා මේ වෙනුවෙන් පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අතුරුදහන් වූවන් පිළිබඳව පත් කළ උදලාගම කොමිසම, ඒකට විදේශික විශේෂඥයෝ ගණනාවකගේ සහයෝගය ලැබුණා. ඒ වගේම මැක්සල් පාරණගම කොමිසම, ඒ සඳහාත් විදේශීය විනිසුරන්ගේ සහයෝගය ලැබුණා. ඊට අමතරව ඊට ප්‍රථම LLRC කොමිසම, ඒ වගේම තවත් කොමිෂන් දෙකක් පත් කෙරුණා මේ පිළිබඳව කරුණු සොයා බලන්න. ඉතින් මේ සියලුම කොමිෂන් වාර්තා පිළිබඳව සොයා බැලුවහම අපට මේ පිළිබඳ යම් යම් කරුණු, සමහරව පදනම් සහිතේව, සමහරව පදනම් විරහිත, සමහරව දේශපාලන පසුබිමින් ඉදිරිපත් කරන ලද, සමහරව යම් යම් පුරෝකථනයන් මත පදනම් වෙච්ච තොරතුරු ගණනාවක්, දසදහස් ගානක තොරතුරු අපට දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම උදලාගම කොමිසම ඉදිරියට පත් කරලා තිබෙනවා එම කාලවකවානුව තුළ අතුරුදහන් වූවන් පිළිබඳව LTTE සංවිධානයට සම්බන්ධ LTTE විසින් අතුරුදහන් වූවයි කියන චෝදනා 7307. ඒ වගේ අතිවිශාල චෝදනා ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් ඇති කරලා තියෙනවා. 15,000කට ආසන්න පිරිසකගේ ඝාතන පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා විශාල දත්ත ප්‍රමාණයක්, තොරතුරු ප්‍රමාණයක් මේ වාර්තාවල තියෙනවා. සමහර වාර්තා විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා පත් කරපු දරුස්මාන් වාර්තාවත්, ඒ වගේම ඊට පස්සේ පත් කරපු ත්‍රිපුද්ගල වාර්තාවත් ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණයකින් තොරව ඔවුන් විසින් විවිධ අයගේ විවිධ තුන්වෙනි පාර්ශ්වයන්ගේ තොරතුරු මත පදනම් වෙලා සිදු කරපු දේවල්, ඒවා හරහත් යම් යම් චෝදනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තොරතුරු දත්තත් අපි ඉදිරියේ තියෙනවා. අපි සමස්තයක් හැටියට ගත්තොත් අපි ඉතාමත්ම පැහැදිලිව පිළිගන්න ඕන එකක්, ත්‍රස්තවාදී ක්‍රියාවලියක් මේ රට තුළ තිබුණා. ඒක සාමාන්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවලියක් නෙවෙයි. ඒක ඉතාමත්ම බලගතු විදිහට යම් යම් අවස්ථාවල විදේශීය ශක්තීන් මුසු කරගත්ත, බරපතල අවියාවුද ශක්තීන් තිබිච්ච, කාලතුවක් වූ බැරාවි, ගුවන්යාන, මිසයිල, ඒ වගේම සබ්මැරීන ආදී සෑම අංගෝපාංගයකින්ම යුතු ත්‍රස්තවාදී ව්‍යාපාරය. ඒ වගේ මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය යම් යම් ප්‍රදේශවල විවිධාකාරයෙන් ක්‍රියාත්මක වුණා. දකුණේ බෝම්බ පිපිරීම් කළා, දේශපාලන ඝාතන කළා, ඒ වගේම මනුෂ්‍ය ඝාතන සිද්ධ කළා, ඒ වගේම ආගමික සංවේදී ස්ථානවලට පහර දීම් කළා, දල්දා මාලිගයට, ජයශ්‍රී මහබෝධියට, ඒ වගේම නැගෙනහිර පළාතේ ගරිල්ලා යුද්ධයක නියලුණා, උතුරු පළාතේ විශේෂයෙන්ම වන්නියේ සම්ප්‍රදායික සටනක නියලුණා. මේ ආකාරයට ඒ ත්‍රස්තවාදී ව්‍යාපාරය මේ එක ආකාරයකට නෙමෙයි, විවිධ ආකාරයට රට තුළ ක්‍රියාත්මක වුණා. එම ත්‍රස්තවාදී ව්‍යාපාරය මර්ධනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච රජයක ප්‍රධාන වගකීම බවට පත් වුණා. ඒක එම වගකීම රජයේ නිල ආයතනය වෙච්ච ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට පැවරුණා. ඒ අනුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවටත් සිද්ධ වුණා ත්‍රස්තවාදයේ විවිධ ප්‍රදේශවල අනුගමනය කරන විවිධ යුද දේශපාලන උපක්‍රමවලට අනුකූල වන ආකාරයට තමන්ගේ ප්‍රති ක්‍රියාවලිය
දියත් කරන්න. ඒ නිසා මේක සම්ප්‍රදායික නීති රාමුවක් සම්ප්‍රදායික ක්‍රියාවලියක් ඔස්සේ මනින්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ඉතාමත් පැහැදිලිව මේ රට තුල ඇති වෙච්ච විශේෂිත තත්වයක්. විශේෂයෙන්ම මේ මැක්ස්වෙල් පාරණගම කොමිසමේ මේ ගැන විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. මේක මේ රටටම සුවිශේෂ වූ තත්වයක් ඇරතට ගරගෙන මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ. එක් එක් රටවල දෘෂ්ටි කෝණයෙන් එක් එක් රටවල ත්‍රස්තවාදයේ මර්ධනය කිරීම තත්ත්වයන් තුළ එක් එක් රටවල යුද අපරාධ චෝදනා පිළිබඳ තත්ත්වයන් එක්ක මේක සංසන්දනය කරන්න බෑයි කියලා. මේ ප්‍රධානම ගැටලුව ත්‍රස්තවාදයේ යුදමය වශයෙන් ජයගන්න ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සමත් වුණත් දේශපාලනික වශයෙන් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අපි අසමත් වුණා ඒ එය දේශපාලන ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගන්න. අන්න එතනයි මේ ප්‍රශ්නේ පැන නැග්ගේ. යුදමය ජයග්‍රහණය දේශපාලන ජයග්‍රහණයක් කරගෙන තිරසාර සංහිඳියා ක්‍රියාවලියකට යන්නට අවශ්‍ය හැකියාව ලබා ගන්න අපි අපොහොසත් වීම නිසා තමයි මේ අර්බුදය විදේශවලත් දේශීය වශයෙන්ුත් පැන නැගෙන්න මුල්ුණේ. අපි තේරුම් ගත යුතු කාරණය මෙය දැන්වත් අපි ස්ථාපිත කරගෙන ස්ථාවර කරගෙන ඉස්සරහට යාම සඳහා අවශ්‍ය උපාය මාර්ග සම්මුතියකින් සකස් කරගත යුතු කාලයකට සම්මුතියකින් එකඟතාවකින් ඉදිරියට යා යුතු කාලයකට අපි එළඹිලා තියෙනවා. ඒ නිසා අපි මේ දැන් රාජ්‍යතාන්ත්‍රික පෙරමුණක් ඇති වෙලා තියෙනවා. ඒ රාජ්‍යතාන්ත්‍රික පෙරමුණේදී පැරණි අපි පවත්වාගෙන ගිය මුග්ධ රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ගයන් වෙනුවට නිසි දියුණු නවීන රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියක් මගින් අපි මේට මුහුණ දිය යුතු වෙනවා. අපේ රටේ සිටින දක්ෂතම නිලධාරීන් එවැගේම ඉහළම ගණයේ තාක්ෂණික උපකරණ සියල්ලම යොදාගෙන මේ සම්බන්ධයෙන් රටේ කීර්තිනාමයත් එවැගේම ආරක්ෂක හමුදාවල ගෞරවයත් සෑම ජන කණ්ඩායකම ගෞරවයත් ආරක්ෂා වෙන ආකාරයට මේ මෙහෙවීමේ වගකීම අපට අපේ රාජතාන්ත්‍රික සේවාවන්ට දැන් ඇතුල්ලා තියෙනවා. එතරම්දී ප්‍රධාන වශයෙන්ම අපේ විදේශ ප්‍රතිපත්තිය සමබර විදේශ ප්‍රතිපත්තියක් විය යුතුයි. අදත් අපි දන්නවා මේ ඉන්දියානු සාගරයේ පවතින දේශපාලනේ ඉන්දියානු සාගරයේ පවතින දේශපාලනය නිසා සමබර තත්වයකින් තොරව අපි ගමන් කළොත් 980 ගණන්වලත් 2000 ගණන්වලත් අපිට අත්වෙච්ච යභාවාචක අත්දැකීම් වලින් අපි ඉගෙනගෙන සමබර නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අපි දියත් කළ යුතු වෙනවා. ධර්ම මූලාසනාරූඪ කතා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ සියවස ඉන්දියානු සාගරයේ සියවස, 19 සියවස ඇට්ලන්ටික් සාගරයේ, 20 සියවස පැසිෆික් සාගරයේ, මේ සියවස ඉන්දියානු සාගරයේ. එනිසා තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිතුමා තමන්ගේ සමාජාර්ථික ක්‍රියාවලිය පියෝටින් ඒෂියා කියලා ආසියාව දෙසට නැඹුරු තත්ත්වයකට යොමු කරලා තිබෙන්නේ. ඒ වගේම මේ මෑතදී පැසිෆික් සාගරයේ අර TPP එක අත්සන් කිරීමට උන් ගමන් කළේ පැසිෆික් සාගරයේ රටවල් එක්ක මේ ආසියානු කරේ ඇතිවෙලා තියෙන විශේෂ සමාජාර්ථික බලපෑම නිසායි. එනිසා අපි සමබර විදේශ ප්‍රතිපත්තිය අපිට ඉතාම අවශ්‍යයි. ඒ වගේම විසංවාද නැතුව එක තැනකට එක අදහසක්, තව වෙලාවකදී තව අදහසක්, තවත් තැනකට තවත් දෙයක් කියන්නේ නැතුව විසංවාදී නොවන ආකාරයට අපි මේ කටයුත්ත කළ යුතුයි. අපි අතීතයේදී එහෙම කළේ නැහැ. එක ස්ථානයකට එකක් කිව්වා, තව අයකට තව ටිකක් කිව්වා, තවත් තැනක තව එකක් කළා. මේ නිසා ඇතිවෙච්ච විසංවාදී තත්ත්වය නිසා අපිත් එක්ක හිටපු මිතුරු රටවල් පවා අපහසුතාවයන් වලට පත්වෙච්ච අවස්ථා අපි දැක්කා. ඒ වගේම අපි යම්කිසි නිශ්චිත දේශපාලන ප්‍රතිපත්තියක පිහිටියාන දේශපාලන ප්‍රතිපත්තිකරක භාවයක පිහිටියානම් අපට මේ අභියෝගය ජයගැනීමේ හැකියාව තිබුණා. අපි විටින් විට ප්‍රතිපත්ති මාරු කරමින් අවස්ථාවාදීව ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අපි මේ තත්ත්වයට ඇඩවැටුණා කියන එක අපිට ඉතාම පැහැදිලි. ඒ වගේම ඇතැම් අය උත්සාහ කළා මේ රාජ්‍යතාන්ත්‍රික අභියෝගය ජාවාරමක් බවට පත් කරගන්න. විවිධ පෞද්ගලිකාංශයේ කොම්පැනි වලින් ලවා ශ්‍රී ලංකාව පිළිබඳ ලිපිලේඛන සකස් කරගන්න, ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික ප්‍රතිප්‍රහාරය සකස් කරගන්න කටයුතු යෙදුණා. එනිසා මේ සියලු වරද නිවැරදි කරගනිමින් ඉතාම නවීන ඉතාම ප්‍රතිපත්තිගරුක ලෙස අපේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයේ ගොඩනංවන රාජතාන්ත්‍රික ප්‍රතිපත්තියක් ඇති කර ගැනීම කරා අපි ගමන් කරමින් ඉන්නවා. එය අපි තවදුරටත් ශක්තිමත් කරගත යුතුයි. ඒ වගේම මේ සරණින් පස්සේ ඇතිවෙච්ච ජාත්‍යන්තර ප්‍රතික්‍රියාව විශේෂයෙන්ම විදේශගත දෙමළ ඊළාම් බලවේගවලින් එල්ල වෙච්ච ඒ ප්‍රහාරය හමුවේ අපේ රටට අභියෝග ගණනාවක් ආවා. එකක් තමයි රාජ්‍යයක් ලෙස අපි යුද අපරාධ කරණයක නියලුණාය, දෙමළ ජනයා සමූහ සංහාරයකට යොමු කළාය කියලා අපට රාජ්‍යයක් ලෙස අභියෝගයක් එල්ල වුණා. එදා ජර්මන් රාජ්‍යයට යුදෙව් ජනයා සංහාරය කළාය කියන චෝදනාව එල්ල වුණාම මුළු ජර්මන් රාජ්‍යයම ඔවුන්ගේ
ජනතාව නාසිවාදී වුණත් නොවුණත් මුළු ජර්මන් රාජ්‍යයටම දඬුවම් දෙන තත්ත්වයක් උදා වුණා. අපි දන්නවා ඒක උදා වුණේ ඒ යුදෙව්වන් සංහාරයට පමණක් නෙවෙයි උන් කරපු අනික් ආක්‍රමණික ක්‍රියාවලියටත් එක්ක. නමුත් රාජ්‍යයට දඬුවම් දීම පිළිබඳ අභියෝගයක් එදා එල්ල වුණා. සහ අපටත් ඒ අභියෝගය ආවා රාජ්‍යයට යම් දඬුවමක් ලැබෙනවාද රාජ්‍යයේ සියලුම ජන කණ්ඩායම් වලට සම්බාධක පැනවීමක් කරා ගමන් කරනවාද? අපි දැක්කා මේ මෑතදී ඉරානයේට සිද්ධ වෙච්ච දේ, ඒ වගේම අද තවත් සමහර රටවල් වලට සිද්ධ වෙලා තියෙන දේ. ඒ අනුව රාජ්‍යයට යම්කිසි අභියෝගයක් එල්ල වෙමින් රාජ්‍ය කිසියම් අභියෝගයකට ලක් කරමින් යන ක්‍රියාවලියක් එල්ල වෙලා තියෙනවා කියලා. අද අපට කිසියම් දුරකට හැකි වෙලා තියෙනවා මේ රාජ්‍යයක් හැටියට අපි දෙමළ ජන සංහාරයක් සිදු වුණේ නෑ මේ රට තුල. මේ රාජ්‍යයට සම්බාධක පැනවීම ආදී දේවල් වලින් තිබිච්චේ අභියෝගය, ඒ තර්ජණය අද දුර වෙලා ගිහින් තියෙනවා කියන එක අපි බොහොම පහසුවෙන් ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම අපට තිබිච්ච අනික් අභියෝගය ආයතනයක් හැටියට, ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට ආයතනයක් හැටියට යුද අපරාධ හරි මානවීය අපරාධ පිළිබඳ චෝදනා එල්ල වෙනවාද කියන එක. එමුණා නම් මුළු ශ්‍රී ලංකා යුද හමුදාවේම, එම නැත්තම් වෙනත් ආරක්ෂක අංශවල අයටම බරපතල ප්‍රශ්න පැන නැගීමට ඉඩ තිබුණා. නමුත් ආයතනයක් හැටියට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ නීතිමය රාමුවක් තුළ, ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ ක්‍රියා කරපු බව අද පිළිඅරගෙන තිබීම අපි එක්තරා ආකාරයෙන් ලබාගත් සුභවාදී පැත්තක් හැටියට අපි දකින්නවා. මොකද බොහෝ දෙනෙක් උත්සාහ කළා සමස්ත ශ්‍රී ලංකා ආරක්ෂක අංශම යුද අපරාධ, මානවීය අපරාධ කළාය කියන තත්ත්වයට පත් කරන්න. ඒ වගේම අපේ සිවිල් හා හමුදා නායකින් විදේශගත වෙච්ච අවස්ථාවලදී ඒ අය අත්අඩංගුවට ගැනීමේ අභියෝගයක්, තර්ජනයක් එල්ල වෙලා තිබුණා. අපි දන්නවා විශේෂයෙන්ම පිනෝෂේ සිද්ධිය, ඔහු එංගලන්තයේ සංචාරක නියැලලා ඉන්න වෙලාවේ ස්පාඤ්ඤයේ මැදිහත් වීම එක්ක ඔහු එංගලන්ත අධිකරණයේ අත්අඩංගුවට පත් වුණා. ඒ වගේම ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විදේශ සංචාරක යෙදෙන වෙලාවේ හිටපු ජනාධිපති යුදයානෝ මහතා, ඔහුට මේ අභියෝගය එල්ල වුණා. ඒ වගේම මේ මෑතදී විශේෂයෙන්ම සුඩානයේ ජනාධිපතිවරයාට ඒ අභියෝගය එල්ල වුණා. මේ මෑතදී ඉන්දියාවේදීත් ඒ ප්‍රශ්නේ පැන නැංගා. මේ මෙවැනි තත්ත්වයක් අපේ දේශපාල නායකත්වයට, යුද නායකයන්ට එල්ලවීමේ අභියෝගයක් තිබුණා. දැන් ඒක දුර වෙලා ගිහින් නැහැ. නමුත් කිසියම් දුරකට අවම කරගන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ අභියෝගයන් දුරු කරගෙන අපි සියලු දෙනාම ඉදිරිය කරා යන්න අදිෂ්ඨාන කරගත යුතුයි. අද අප ඉදිරියේ තියෙන්නේ හුජ්ජලයින්ට එරෙහිව නැගිච්ච චෝදනාවලියක් විතරයි. ඒවත් පදනම් විරහිත ඒවා බොහොමයක් තිබෙනවා. පදනම් සහිත ඒවා තියෙනවා නම් ඒ පිළිබඳ ක්‍රියා කළ යුතුයි. මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ යුද අපරාධ පිළිබඳ, සමූහ ඝාතනයන් පිළිබඳව මූලික ක්‍රියාවලියක් පසුගිය දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ සිද්ධ වුණා. ඒ අපි කවුරුත් දන්න නියුරම්බර්ග් යුදාධිකරණය, ටෝකියෝ යුදාධිකරණයේ ඇති කරගත්තේ ක්‍රියාවලිය. එතනදී ජාත්‍යන්තර නීති, සෝවියට් සංගමේ නීතිය, ප්‍රංශයේ නීතිය, එංගලන්ත නීතිය, ඇමරිකාවේ නීතිය, මේ හැම තැනකම ජර්මනියේ නීතියේ වෙනස්කම් තිබුණා. එනිසා බලගතු සංවාදයක් ඇති වුණා මේ නියුරම්බර්ග් මූලධර්ම පිළිබඳව. කුමන පදනම් මතද මේ නඩු පැවරීම් සිදු කරන්නේ? කාටද මේ නඩු පවරන්නේ? රාජ්‍යයකටද, ආයතනයකටද, පැසිස් පක්ෂයටද, ඒ පක්ෂයේ සමාජිකයන්ටද කියන එක පිළිබඳ විශාල සංවාදයක් ඇති වුණා. එතනදී මූලධර්ම හතරක් පිළිබඳව සෝවියට් සංගමයත්, ඒ වගේම ප්‍රංශයේ නීතියත්, ඒ වගේම ඇංග්ලෝ සැක්සන් නීතියත් පදනම් කරගෙන මූලධර්ම හතරකට එකඟතාවය ඇති කරගත්තා. පළවෙනි මූලධර්මය තමයි සාමූහික කුමන්ත්‍රණය සහ ආක්‍රමණික යුද්ධය කවුද දියත් කළේ කියන ප්‍රශ්නේ. සාමූහික කුමන්ත්‍රණයක් කළේ කවුද, ආක්‍රමණික යුද්ධය කළේ කවුද කියන එක නා හඳුනාගෙන ඔහුට එරෙහිව, ඔහුට හෝ ඒ රාජ්‍යයට හෝ ආයතනයට එරෙහිව නඩු පැවරීම පිළිබඳ පළවෙනි මූලධර්මයට එකඟ වුණා. දෙවැනි එක සෝවියට් සංගමයේ යෝජනාවක් මත සාමයට එරෙහි කවුද කටයුතු කළේ, සාමයට එරෙහි අපරාධ කළේ කවුද කියන එක මත ඒ නඩු පැවරීම සිදු කරන්න තීරණය කළා. ඊළඟට යුද අපරාධ සිද්ධ වුණා නම්, සාමූහික ඝාතන සිද්ධ වුණා නම්, සාමූහික පැහැර ගැනීම සිද්ධ වුණා නම්, ඒ වගේම යුද සිරකරුවන් පිළිබඳ කටයුතු සිද්ධ වුණා නම්, ඒ තිබිච්ච ඒවකට තිබිච්ච සම්මත වලට විරුද්ධව, ඒ සාමූහික අපරාධ වලට, යුද අපරාධ වලට විරුද්ධව කටයුතු කිරීමට කටයුතු කළා. ඒ වගේම මානවීයත්වයට, මානුෂිකත්වයට එරෙහි අපරාධ වලට එරෙහිව කටයුතු කරන්න තීරණය කළා. මෙන්න මේ මූලධර්ම හතර මත පදනම් වෙලා තමයි එදා ඒ නියුරම්බර්ග් ටෝකියෝ යුදාධිකරණ ක්‍රියාත්මක වුණේ. ඒවා ලෝකයේ එවකට පැවතිච්ච අත්දැකීම් සියල්ල පදනම් කරගෙන තමයි එතනදී ක්‍රියාත්මක වුණේ. දැන් මේ මූලධර්ම හතරට සාපේක්ෂව බලනකොට ඉතාම පැහැදිලි
ශ්‍රී ලංකා රාජ්‍ය හෝ ශ්‍රී ලංකා ආරක්ෂකංශ හෝ චේතාන්විතව එවැනි ක්‍රියාවලියක නීලලා නැති බව. රාජ්‍යයට එරෙහිව ප්‍රජාතන්ත්‍ර විරෝධීව නීති විරෝධීව සාමූහික කුමන්ත්‍රණයක් කළෙත් ආක්‍රමණික ක්‍රියාවලියක් සිද්ධ වුණෙත් LTT සංවිධානයෙන් විසක් ශ්‍රී ලංකා ආරක්ෂකංශ වලින් නෙවෙයි. ඒ වගේම සාමයට එරෙහිව යම්කිසි අපරාධයක් සිද්ධ වුණා නම් අපි කවුරුත් දන්නවා 2002 දී සමහර විට අපි විරුද්ධයි සමහර අය පක්ෂයි සාමගිය උසුමක් ඇති වුණා. ඒ සාමගිය උසුම වකවානුවේ ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා ඝාතනය කළා. ඒ සාමගිය උසුම වකවානුවේ රටේ හමුදාපතිවරයා ඝාතනය කරන්න උත්සාහ කළත් සාමගිය උසුම් කඩවීම් 7000කට අධික ප්‍රමාණයක් සිද්ධ වුණා. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි මාවිල්ලාරුවේ ඇති වුණේ. ඒ නිසා සාමයට එරෙහිව කවුද අපරාධය කළේ කියන එක මේ පසුගිය මෑත ඉතිහාසයේ දිහා බැලුවමත් ඉතාම පැහැදිලි. ඒ වගේම යුද අපරාධ, මානුෂ්‍යත්වයට එරෙහි අපරාධ මේ කියන සෑම කාරණයක් පිළිබඳව මේ වාර්තාවල විවිධ කෝණයෙන් ශ්‍රී ලංකා ආරක්ෂකංශ වලට විරුද්ධවත් LTT විරුද්ධවත් සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ඒ මූලධර්ම පදනම් කරගත්ත විග්‍රහයක් මේ තුල ඇති කරගත යුතුයි කියන එක අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මින් පස්සේ විවිධ රටවල් වලට මේ නියුරම්බර්ග් ක්‍රියාවලියෙන් පස්සේ අපි දන්නවා ජර්මනියේ ඒ වගේම ජපානයේ සම්පූර්ණ ව්‍යවස්ථා අත්හිටවල ඒ රටවල් වලට එරෙහිව ක්‍රියාත්මක වුණා. ඒ වගේම ඉන් පස්සේ දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ විශේෂයෙන්ම යුගොස්ලෝවියාව රට සම්බන්ධයෙන් ඒ වගේම රුවන්ඩාව සම්බන්ධයෙන් විශේෂ අධිකරණ පිහිටවන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ක්‍රියාත්මක වෙලා කටයුතු කළා. ඒ නිසා තමයි යුද අපරාධ අධිකරණයක් පිළිබඳ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් පිළිබඳ සංකල්පය මතුවෙලා ආවේ. ඇවිල්ලා 2002 ජූලි පළවෙනිදා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියට අනුව පිහිටෙව්වා. එහි ප්‍රධාන මූලධර්ම තුනක් තියෙනවා. ඒ ප්‍රධාන මූලධර්ම තුනෙන් පළවෙනි මූලධර්මය මේ ජාත්‍යන්තර අධිකරණ පිහිටවන්නේ අනුපූරක මූලධර්මය මත කොම්ප්ලිමෙන්ටරිටි තියරි එක. ඒ කියන්නේ දේශීය යාන්ත්‍රණය මූලිකයි. දේශීය අධිකරණ පද්ධතිය මූලිකයි. දේශීය අධිකරණ පද්ධතියට සහය දීම සඳහා පමණයි අන්තර්ජාතික යුද අධිකරණේ පවපවතී. එම නැතුව දේශීය යුද අධිකරණයක් යටපත් කරන්න දේශීය අධිකරණ පද්ධතිය යටපත් කරන්න නෙමෙයි එක පවතින්නේ කියන එක. එම මූලධර්මයේ මතයි ඒ රෝම ප්‍රඥප්තිය කිසියම් දුරකට සකස් වුනේ. ඊළාට හවුල්කාරීත්වය කොම්ප්ලිසිටි. ඒ හවුල්කාරීත්වයේ තුලින් කියුනේ කෙලින්ම ඍජු යුද අපරාධයකට සම්බන්ධ නොවුනත් හවුල්කාරී ක්‍රියාවලියක් තියෙනවා නම් ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන එක. මේක ජර්මනියෙත් සිද්ධ වුණා. ජර්මනියේ ඇතැම් ව්‍යාපාරික අංශවලට එරෙහිව දෙවන ලෝක මහා සංග්‍රාමයේ දඬුවම් දීම් සිද්ධ කළා. නාසි පක්ෂයට සහය දුන්නයි කියලා, ආර්ථික සහයෝගය දුන්නයි කියලා, ආර්ථික අපරාධකරුවන් හෙට හංවඩු ගහලා ජර්මනියේ ජපානයේ විශාල ප්‍රමාණයේ කර්මාන්ත ශාලාවලට ව්‍යවසාය දායකත්වයට දඬුවම් පැමිණුවා. හිරගෙට ඇරියා. දඬුවම් දුන්නා. ඒ හවුල්කාරීත්වයේ මූලධර්මය මෙහි සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව කොටි සංවිධානය ගැන කල්පනා කළොත් ඒ කොටි සංවිධානයේ හවුල්කාරීත්වයේ මූලධර්මය දැම්මොත් කොටි සංවිධානයට මූල්‍ය ආධාර දීපු අය ඉන්නවනම් කොටි සංවිධානයට අපෝපකාර කරපු අය ඉන්නවනම් අපි කොටි සංවිධානයේ සමාජිකව නෙවෙයි කියලා කාටවත් කියන්න බෑ. ඒ හවුල්කාරීත්වයේ මූලධර්මයට ඔවුන්ටත් දඬුවම් දිය හැකි අවශ්‍ය නැහැ. ඒ වගේම සංකීර්ණතාවය. ඒකත් ඉතා වැදගත්. මෙවැනි ත්‍රස්තවාදී යුද්ධයකදී ඍජු සටනක් සිද්ධ වුණේ වන්නේ විතරයි. අනික් හැම තැනකම විවිධාකාරයේ සටන් සිද්ධ වුණා. විදේශගතවත් ඝාතන සිද්ධ වුණා. රජීව් ගාන්ධි මහතා ඝාතනය කිරීම වැනි සිදුවීම්. විදේශ රටවලත් නොයෙක් ගැටුම් සිද්ධ වුණා. විදේශ රටවලත් ත්‍රස්තවාදී සංවිධාන සමග ගණදෙනු සිද්ධ වුණා. ඒ නිසා මේ සංකීර්ණතාවය මේ සටනෙත් පවතිනවා. ඒ සංකීර්ණතාවයත් මූලධර්මයක් හැටියට පිළි අරගෙන තියෙනවා මේ ජාත්‍යන්තර යුදාධිකරණවල ඒ ප්‍රතිපත්තිවල. දැන් මේ අනුව බලනකොට අපි මේ ක්‍රියාදාමය ගැන බැලුවහම ඒ අන්තර්ජාතික අධ්‍යක්ෂීම් එක්ක කල්පනා කරලා බලලා අපේ රට තුළ අපි කුමක්ද සිදු කරගත යුත්තේ, අපේ රටේ මේ ගැටලුව අභියෝගයේ ජය ගැනීම සඳහා අපි දැන් කුමක්ද කරගත යුත්තේ, අපට සම්බාධක පනවල අපේ අපනයනවලට එමනත් අපේ ආර්ථිකයට අත දබන අභියෝගයන් තියෙනවනම් ඒවා ජය ගැනීම සඳහා මොකක්ද අපි කළ යුත්තේ. ඒ වගේම අපේ ආරක්ෂක අංශවලට හමුදාවක් ලෙස යම් යම් අභියෝග එල්ලලා තියෙනවනම් පුජ්‍යලීන් හැටියට යම් යම් චෝදනා එල්ලලා තියෙනවනම් ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක යුත්තේ කොහොමද කියන එක පිළිබඳව මේ මූලධර්ම මත පදනම් වෙච්ච ඉතාම සබුද්ධික ක්‍රියාවලියක් මුදාහැරිය යුතු අවස්ථාවක දැන් අපි සිටින බව ප්‍රකාශ කරන්න ඕන. එතනදී අපි බොහොම පැහැදිලිව කියන්න ඕනි පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමාගේ මෛත්‍රී පාලනයක් කියන ඒ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා ත්‍රස්තවාදයේ මැඩලීම සඳහා නීත්‍යානුකූල රාමුව තුල ක්‍රියා කරපු කිසිඳු
කිසිදු හමුදා සේවයේ ආරක්ෂක අංශවල සිටින කිසිම කෙනෙකුට ජාත්‍යන්තර අධිකරණයක හෝ වෙනත් ආකාරයක හෝ දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියකට ඉඩ නොතබන බව. ඒ මූලධර්මයේ මත අපි සියලු දෙනා පදනම් විය යුතුයි. මොකද ඒ ආරක්ෂක අංශවල පිරිස්කල කැපවීම ඒ ක්‍රියාවලිය නිසා තමයි අද මේ සභාව මෙතන රැස් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ රටට සාමකාමීව ඉදිරියට යන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඕනෑම විසඳුමක ඕනෑම සත්‍ය ගවේෂණයක ඕනෑම යුක්තිය පසිඳලවීමක පදනම විය යුත්තේ පවතින සාමය සංහිඳියාව බිඳ නොදැමිය යුතුයි කියන පදනමයි. විශේෂයෙන්ම මේ මැක්සල් පර්ණගම කොමිෂන් වාර්තාවේ එක ඡේදයක් මේ වෙනුවෙන්ම වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ස්තුතිවන්ත වෙන විශාල විග්‍රහයක් එක්ක ලෝකයේ තිබිච්ච අත්දැකීම් එක්ක අරගෙන යුක්තිය සාධාරණත්වයේ ඉටු කිරීම සඳහායි කියමින් පවතින සාමය සංහිඳියාව විනාශ කරන්න යම් කිසි පිරිසක් උත්සාහ කරනවා නම් ඒක මේ ජාත්‍යන්තර සම්මුතියට ප්‍රමිතියට අදාළ නැහැ කියන කාරණේ. දැන් උදාහරණයක් හැටියට මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවේ යෝජනා කරලා තියෙනවා. මේක 1982 ඉඳන් විග්‍රහ කරන්න ඕනේ, අපරාධ හොයන්න ඕනේ, දඬුවම් දෙන්න ඕනේ. කෙනෙකුට මේක තර්ක කරන්න පුළුවන් 82 එහාට ගිහිලා මේක හොයන්න ඕනේ. එහෙම වුණා නම් අපිට සිද්ධ වෙනවා ඒ 82 ඉඳන් ඇතිවෙච්ච ගැටුම් ගැන හොයන්න, 87-89 මේ රටේ පැවතිච්ච කැරලිකාරී වාතාවරණය ගැන හොයන්න, ඉන්දියන් හමුදාවල මැදිහත් වීම ගැන හොයන්න, ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ගැන හොයන්න, ඒ වගේම ඊට පස්සේ ඇතිවෙච්ච සිදුවීම් ගැන හොයන්න. මේ අනාදී වශයෙන් දැනට මේ රට තුල යම්කිසි ආකාරයකට සංහිඳියාවකට පත් වෙලා තියෙන සෑම තුවාලයක්ම නැවත විවෘත කරන්න සිද්ධ වෙනවා. නැවත විවෘත කළා ඒ අවස්ථාවල විවිධ ත්‍රස්ත උපක්‍රම, ඒවට ප්‍රතිවිරුද්ධව භාවිතා කරපු ප්‍රතිඋපක්‍රම, මේ අනාදී සියලුම පිරිස් පිළිබඳව විග්‍රහ කරන්න සිද්ධ වෙනවා. ඒ 87-89 වකවානුවේ 170,000කට අධික පිරිසක් විවිධ පාර්ශ්වවල කරුණ නිසා ඝාතනය වුණා, ගැටුම් වල ඒ සියල්ල හොයන්න වෙනවා එහෙම. ඒ වගේම ඉන් පසු ඇතිවෙච්ච සිදුවීම් සියල්ලත් හොයන්න වෙනවා. ඒ වගේම අපි අමතක කළ යුතු නැහැ මේ යුද ගැටුමේ අවසාන මොහොතේ 13,000ක් LTT සමාජිකයින් යටත් වුණා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට. තමන් LTT සමාජිකයන් යයි කියමින් LTT සංවිධානයේ තහනම් සංවිධානයක් හැටියට, නීති විරෝධී සංවිධානයක් හැටියට, ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට තිබිච්ච සංවිධානයක සමාජිකයන් බව තමන් යයි ප්‍රකාශ කරමින් 13,000ක් යටත් වුණා. ඉහළම ගණයේ නායකින් එක්ක. ඒ වගේම තවත් 3,000ක් යටත් නොවි ශ්‍රී ලංකාව තුල වාසය කරනවා. ඒ වගේම තවත් දහස් ගාණක් විදේශගතව වාසය කරනවා. එමුනම් මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ ත්‍රිපුද්ගල කොමිෂමට අනුව මේ 12,000 අපි අත්අඩංගුවට ගත යුතුයි. මේ පුනරුත්ථාපනය කළ ඊට දාව පිරිස අත්අඩංගුවට ගත යුතුයි. අත්අඩංගුවට අරගෙන එතනින් ඕනේ පටන් ගන්න. ඒතර ඒක මේ සාමයේ සංහිඳියාවට ධනාත්මක ඉදිරි ගමනක්ද, නැත්නම් මේ තියෙන තත්ත්වය තවත් අවුල් කිරීමක්ද? මේක අපි කල්පනා කර බැලිය යුතු අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ඕනෑම ක්‍රියාවලියක ආරම්භය වෙන්නේ, මේ ඕනෑම ක්‍රියාවලියක ගමන් මඟ විය යුත්තේ පවතින සාමය හා සංහිඳියාව ආරක්ෂා කරගෙන ඉදිරියට යනවා මිසක් ඒක බිඳ දමන තත්වයක් නොවන බව අපි අවධාරණය කරන්න ඕනේ. ඒක මේ ඇතැම් කොමිෂන් වල ප්‍රකාශවලත් අපිට දැනගෙන ලැබිලා තියෙනවා. ඊළඟට ඉතාම වැදගත් දේ දේශපාලන සම්මුතිය. මේ ආණ්ඩුව කිසියම් ආකාරයකට ගොඩනැගිලා තියෙන කිසියම් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ සම්මුතියකින් තවත් දේශපාලන පක්ෂවල සම්මුතියින් අපිට අවශ්‍ය වෙනවා මේකෙන් ඉදිරියට යන්න. මේ දේශපාලන සම්මුතිය ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. මේ ප්‍රශ්නයට නිවැරදි ප්‍රවේශයක් හොයාගන්න විදේශ රටවල ඕන තරම් දේවල් කතා කරන්න පුළුවන්. නමුත් මේ රට ඇතුලේ ඇතිවෙන දේශපාලන සම්මුතිය තමයි මූලික සහ වැදගත් කාරණේ. දැන් ඒ සඳහා ආරම්භයක් ජනාධිපතිතුමා අරගෙන තියෙනවා. ඒ වගේම අගමැතිතුමා අරගෙන තියෙනවා. ඒ සියලුම දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන, ඒ සියලුම දේශපාලන පක්ෂවල කැඳවීමක් කරන, එක පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂවල කැඳවීමක් බවට පත් විය යුතුයි. දේශපාලන සම්මුතියක් ඇති කරගන්න අපි කටයුතු කළ යුතුයි. ඊළඟට මේ ඕනම විසඳුමක පදනම අපේ ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාවේ අධිකරණ ගැන ප්‍රකාශ කළ තියෙනවා 4 වගන්ති, 105 වගන්ති, 13(6) වගන්ති. මොකද්ද අධිකරණ ක්‍රියාවලියේ විදේශ සම්මුතියන් වල ප්‍රවේශය කියලා සාකච්ඡා කළ තියෙනවා. ඒ ගැන විග්‍රහයක් මේ ඩෙස්මන් සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ තියෙනවා මේ වාර්තාවල. ඒ නිසා මේ ඕනම දෙයක පදනම වෙන්නේ අපේ ව්‍යවස්ථාවයි. ඒ ව්‍යවස්ථාව ගොඩනගලා තියෙන ජනතාවගේ පරමාධිපත්‍යය උඩ ඒ ව්‍යවස්ථාව මතයි එක තීරණය වෙන්නේ. ඒ ව්‍යවස්ථාවට අනුකූලව ගොඩනගන යම්කිසි යාන්ත්‍රණයක් ගොඩනැගීමේ වගකීම තියෙන්නේ මේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට පිටතින්
පාලිමේන්තුවේ සම්මතයට පිටතින් කිසිවක් කිරීමේ හැකියාවක් අපට නැහැ. ඒට කරන්න වරමකුත් මේ පාලිමේන්තුවට නැහැ. ඒ නිසා විවිධ ජනාධිපතිවරණයේදී දෙපාර්ශවයම දේශීය වශයෙන් කිසියම් ආකාරයක යාන්ත්‍රණයක් සෙවීම පිළිබඳ අදහස් පළ කළා. ඒ පිළිබඳ ලොකු සංවාදයක් රට තුළ ඇති වෙලා තියෙනවා. මේ රටේ අතීතයේදී මේ පිළිබඳ නොඑක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. 1971 ප්‍රේමවති මනම්පේරි සිද්ධිය, ඒ වගේම චෙම්මනි මිනිවල පිළිබඳ සිද්ධිය, තිරිකුණාමලයේ සිසුන් 5 දෙනා ඝාතනය කිරීම පිළිබඳ සිද්ධිය, මේ වගේ සිද්ධි, සූර්යකන්ද සිද්ධිය, මේ වගේ සිද්ධි ගැන ආරක්ෂක අංශවලට චෝදනා ඇල්ලුවා. ඒවා රටේ අධිකරණ පද්ධතිය තුළ සාකච්ඡා කරලා තියෙනවා. මේ රට තුළ මේ රටේ නොවුනා නෙවෙයි මේවා, මේ රටේ වෙලා තියෙනවා. රටේ ආරක්ෂක අංශවලට එරෙහිව අදත් යම් යම් චෝදනා විභාග කරමින් තියෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීම පනතේ ආරක්ෂක අංශවල පිරිස අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ වෙනකොට. ඒ නිසා මේ ක්‍රියාවලිය විධිමත්කරණය කළා ඉදිරියට ගෙනියන්න යාන්ත්‍රණයක් හදාගැනීමේ වගකීම අපේ මේ පාර්ලිමේන්තුවට පවතින බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මෙවැනි ගැටලුවක් සඳහා ඇති කරගන්නා ප්‍රවේශය පිළිබඳ තියෙන සම්මුතිය පළමුවෙන්ම ඇත්ත එළිදරව් කර ගැනීම, සත්‍ය ගවේෂණය. ඒක මේ සභාවෙත් තුග දෙනෙක් අදහස් පළ කළා. සත්‍ය මොකද්ද වුනේ? කවුද මේ ඝාතන කළේ? කොයි ආකාර දෙයකට දායක වුනේ කියන එක පිළිබඳ සත්‍ය හෙළිදරව් කර ගැනීමේ ක්‍රියාවලිය. ඒකට යම් යාන්ත්‍රණයක් අවශ්‍ය කරලා තියෙනවා. දැන් දකුණු අප්‍රිකාවේ ක්‍රියාවලියක් සිද්ධ කළා. දෙපාර්ශවයම තමන් කළ අපරාධ ගැන කිව්වා. ඒගොල්ලන්ට සමාව ලැබුණා. ඒ ගැන විවේචනයක් දකුණු අප්‍රිකාවේ තියෙන අපරාධකාරව නිදහස් වුණා කියලා. නමුත් ඒ මගින් දැනගන්න ලැබුණා කවුද මේ අපරාධ කළේ, කවුද මේ අපරාධවලට හවුල් වුණේ, ඇයි ඒක මොන ආකාරයට සිද්ධ වුණේ කියන එක පිළිබඳව. දැන් උදාහරණයකට විශාල වශයෙන් සාකච්ඡා කරන දෙයක් සුදුකොඩි සිද්ධිය. සුදුකොඩි අරගෙන LTT සමාජික පිරිසක් විශේෂයෙන්ම අවසාන අවස්ථාවේදී පුතුමාතලන් ප්‍රදේශයේ ආවය. ඒ පිරිස ඝාතනය කළාය කියලා තියෙන චෝදනාව. දැන් මේ පිළිබඳව විවිධ මත තියෙනවා. පිරිසක් කියනවා මේ පිරිස සුදුකොඩි අරගෙන ආවා. ඒ පිළිබඳ ලංකාවේ දේශපාලන අධිකාරියට දැනුම් දුන්නා. දේශපාලන අධිකාරිය ඒ අයට යටත් වෙන්නේ කිව්වා. යටත් වෙච්ච අයට වෙඩි තිබ්බයි කියලා. ආරක්ෂක අංශ වලට පැහැදිලි කිරීමක් තියෙනවා. ආරක්ෂක අංශ දන්නවා 2009 මාර්තු මාසේ මෙවැනිම සිදුවීමක් සිද්ධ වුණා. යටත් වෙන්නේ කියලා ආවා පිරිස. ආරක්ෂක අංශ ඉඩ දුන්නා. ආරක්ෂක වළල්ල කිලෝමීටර් 2ක් බිඳ දැමුවා. 480ක් විශේෂ බලකායේ පිරිස් මිය ගියා. 2009 මාර්තු මාසේ මේ සටනේ අවසන් වෙන මාස 2කට කලින්. ඒ වගේම මේ අවස්ථාවේ සේනාංක 3කින් වට කරලා තිබුණා. ඒ අවස්ථාවේදී එක් සේනාංකයක් දෙසට සුදුකොටි අරගෙන බාර වෙන්න ගියා. තව සේනාංකයක් දෙසට ජනතාව ගමන් කළා. ඊළඟ සේනාංකයට ප්‍රභාකරන්ගේ පුත්‍රයාගේ නායකත්වයෙන් යුතු පිරිසක් ප්‍රහාරයක් එල්ල කළා. මරාගෙන මැරෙන ප්‍රහාරයක්. ඒක සාර්ථක වුණා නම් අනිවාර්යයෙන්ම ඒ නායකයෝ ටික එතනින් ගැලවිලා යනවා. ඒසා ඒකනත් විග්‍රහයක් තියෙනවා. ඔබතුමාට තව විනාඩි 2ක් තිබෙනවා. හොඳයි. ඒකනත් විග්‍රහයක් තියෙනවා. ඒ නිසා මේ සියල්ල සත්‍ය ගවේෂණ කොමිසමකින් තමයි දැනගන්න ලැබෙන්නේ කුමක්ද හරියටම සිදු වුණේ කියලා. ඒ නිසා එවැනි යාන්ත්‍රණයක අවශ්‍යතාවය තදින්ම අපට තියෙනවා. ඒ වගේම මෙතනදී මුලින්ම මේ වාර්තා පහේ අදාළ මෙවැනි සිදුවීම් 100,000 ගණනක් තියෙනවා. ඒ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරලා ඒ පිළිබඳ යම් යම් චෝදනා ගොනු කිරීමක් අවශ්‍යයි. ඒ චෝදනාවලට කැමැති පිරිස්වලට මේ සත්‍ය ගවේෂණ කොමිසමකට එහෙම නැත්නම් මේ සාකච්ඡා කරගෙන යන පරිදි තාමත් එකඟතාවයක් නැහැ. කරුණා සභාවක් විතර ඒ කරුණු යොමු කළා. ඒ මගින් සත්‍ය දැනගැනීමේ අවස්ථාව තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට යටත්ව යම් යම් අපරාධ තියෙනවා නම් ඒ අපරාධ විමසීම සඳහා අධිකරණයක් පිහිටවිය යුතුයි. ඒ අපරාධ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට යටත්ව අනිවාර්යයෙන්ම සිදු යුතුයි කියන එක අපි කවුරුත් පිළිගන්න අවධාරණය කරන්න ඕන කාරණයක්. ඒ නිසා මේ ක්‍රියාවලිය ඊළඟ එක සා වැදගත් කාරණේ මෙයින් පීඩාවට පත්වෙච්ච ජනතාවට හානි පූරණය කිරීම. ජනතාවගේ ඉඩම් නැති වෙලා තියෙනවනම් මෙතනදී හුඟක් අවධාරණය කරනවා දෙමළ ජනතාවගේ ඉඩම් ආරක්ෂක අංශ අල්ලගෙන ඉන්නවා කියලා. ඒ පිළිබඳව ආරක්ෂක හමුදා කටයුතු කරගෙන යනවනේ. පිළිබඳ ඇත්තක් තියෙනවා කෙනෙක්ගේ පෞද්ගලික ඉඩමක් අත්පත් කරගෙන ඉන්නවා නම් දැන් යුද්ධයක් නැති තත්ත්වයේ තුලේ ලබා දෙතු. ඒ වගේම උතුරු හා නැගෙනහිර දෙපළාතේ ජීවත් වෙච්ච මුස්ලිම් හා සිංහල ජනතාවගේ ඉඩම් LTT සංවිධානයේ ඊනියා මහාවීර පවුල් වලට ලියලා දීලා තියෙනවනම් ඒ ඉඩම් අයිතියත් ඒ ජනතාවට ලබා දීලා හානි පූරණය සඳහා බේදයකින් තොර ක්‍රියාදාමයක් අවශ්‍ය කරනවා. ඒ වගේම හානි පූරණය කිරීම සඳහා ඒ ප්‍රදේශවල සංවර්ධනය කඩිනම් කරන්න. මම ඉතාම ආඩම්බරෙන් ප්‍රකාශ කරනවා උතුරේ විදුලි බල පද්ධතිය පුනරුත්ථාපනය කරන්න අපි කටයුතු කළා. LTT සංවිධානයේ 87 විනාශ කරපු ඒ විදුලි බල පද්ධතිය, මාර්ග පද්ධතිය,
ජලපද්ධතියට අතිවිශාල ධනයක් වියදම් කළා. ඒකත් හානිපූර්ණේ කොටසක්. ඒකත් ඒ හානිපූර්ණේ කොටසක් හැට සිද්ධ වුණේ. ඒ නිසා ඒ ආකාරයේ යම් ආර්ථික සමාජ ක්‍රියාවලිය කරා ඒ හානිපූර්ණයට මැදිහත් වූ. වැදගත්ම දේ නැවත මෙවැනි දේ සිදු නොවීමට අවශ්‍ය කරන යාන්ත්‍රණය ගොඩනගා ගත යුතුයි. මේ ආණ්ඩුවට ජනවරම ලැබුණේ මෙවැනි ආකාරයේ යහපාලන යාන්ත්‍රණයක් මගින්. විශේෂයෙන්ම අපේ රටේ අධිකරණය ගැන අද විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ඒ අධිකරණයේ විශ්වාසය නැවත ඇති කරන්න, ස්වාධීන අධිකරණ පද්ධතියක් ඇති කරන්න, තරාතිරම නොබලා දඬුවම් දෙන යාන්ත්‍රණයක් ඇති කරන්න, මෙවැනි ක්‍රියාවලීන් නැවත ඇති නොවන විදිහේ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණයක් රටතුල ඇති කිරීමටයි අපි සියලු දෙනාම කටයුතු කළ යුත්තේ. ඒ නිසා මේ ප්‍රශ්නය ඕන කෙනෙකුට ඕන තරම් වාද විවාද කරන්න පුළුවන්, ඕන තරම් රණඝෝෂා කරන්න පුළුවන්. නමුත් මින් ඔබට ගෙන යාම සඳහා ලැබී තිබෙන මේ අවස්ථාව ධනාත්මකව යොදා ගනිමින්, විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවල සම්මුතියක් ඇති කර ගනිමින් අපි මෙයින් ඔබට ගමන් කළා. අප ඉදිරියේ අද තියෙන වෙනත් සමාජාර්ථික අභියෝග ජය ගැනීම සඳහා අපි මේ යොදාගමු. ඒ වගේම නැවත මෙවැනි සිදුවීම් ඇති කර ඇති නොවෙන්නට තුරේ දකුණේ හැම තැනකම ඇතිවෙච්ච මහා ලේ වැගිරීම් 1947 දී අපි ආඩම්බර වුණා ලේ බිඳක්වත් නොසොල්ලා නිදහස ලබා ගත්තයි කියලා. නමුත් ඉන් පස්සේ ඇතිවෙච්ච මේ මහා ලේ වැගිරීම් නැවත ඇති නොවන්නට අපේ තරුණ පරපුරට නැවත එවැනි දේ සිදු නොකරන්නට අවශ්‍ය කරන සමාජාතික වටපිටාවක් ඇති කරන්නට අපි සියලු දෙනාම කැපවීමට මේ අවස්ථාවක් කරගමු. ධනාත්මකව මේ දෙසට යොමු වෙමු කියලා හැම දෙනාගේම ඉල්ලා සිටමින් මම නිහඬ වෙමි. ස්තුතියි. මීළඟට ගරු මහින්ද සමරසිංහ ඇමතුමා, ඔබතුමාට විනාඩි 22ක් තිබෙනවා. මූලාසන මන්ත්‍රීතුමනි, 2006 සිට එක දිගටම ජනීවා මානහිමිකම් කවුන්සිලයට සහභාගී වුණු කෙනෙක් හැටියට මේ පහුගිය සැප්තැම්බර් මාසයේ ගරු මුදිබර රාමවන් මන්ත්‍රීතුමා මූලාසනය ගන්නවා. මුලාසන මන්ත්‍රීතුමනි, මම කියාගෙන ආවේ 2006 ඉඳලා එක දිගටම මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වුණු කෙනෙක් හැටියට පහුගිය සැප්තැම්බර් මාසේ අනුමත කරපු යෝජනාව මම නම් දකින්නේ අපිට වාසිදායක යෝජනාවක් හැටියට. මේ වාසිදායක තත්ත්වය ඉබේම ඇති වුණේ නැහැ. මේ වාසිදායක තත්ත්වයට මම නම් දකින්නේ මුල් වුණේ වර්තමාන අපේ නායක, රටේ නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පිළිගැනීම කියන එක මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. යම්කිසි රටක ප්‍රතිපත්තියක් දිහා කවුරු හරි බලනවා නම් පිටින් ඒ ප්‍රතිපත්තිය දිහා බලන්නේ, ඒ ප්‍රතිපත්තිය හදන්න රට දිහා බලන්නේ රටේ නායකයාගේ ස්ථාවරය කොහොමද කියන එක බලලයි. රටේ පැරද්දුවා කමුන්නාන්සලා තමයි පැරද්දුවේ, මගෙන් අහගන්න එපා. එතකොට ඒ රටේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නම කියනකොට සමහරුන්ට කේන්ති යනවා, හරිද? ඒක අපිට කරන්න දෙයක් නැහැ. එතුමාගේ පිළිගැනීමත් එක්ක ඒ ඇතිවුණු ජාත්‍යන්තර සුභවාදී තත්ත්වය මත තමයි ඇත්ත වශයෙන්ම මම නම් දකින්නේ මේ යෝජනාව සුභවාදී තත්ත්වයකට, නැත්නම් වාසිදායක තත්ත්වයකට අපිට පරිවර්තනය වුණේ. ඒ වගේම මම කෘතවේදීව සඳහන් කරන්න ඕනේ මේ අවස්ථාවේදී රණ වික්‍රමසිංහ අගමැතිතුමා විශාල කාර්යභාරයක් කරා මේ වාසිදායක තත්ත්වය උදා කරලා දෙන්න. මම දන්නවා එතුමා විශාල ක්‍රියාකාරීත්වයක් පෙන්නවා. ඒ වගේම අපේ විදේශ ඇමතුමා මංගල සමරවීර ඇමතුමත් ඒ කටයුත්ත මුළුමලින්ම වගේ බාර අරන් එතුමා බොහොම හැඟීමකින්, වමනාවකින් මේ වාසිදායක තත්ත්වය උදා කරලා දෙන්න සේවයක් කරා කියන එක මම කෘතවේදීව මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. බුලාසන මන්ත්‍රීතුමනි, මේ අපි බැලුවාම කොහොමද මේ සුභවාදී තත්ත්වය ඇති වුණේ කියන එක මං කැමති විග්‍රහ කරන්න
පැති හතරකින් ආරං තිබුණු ස්ථාවරයේ ඉස්සල්ලා පැහැදිලි කරලා ජාත්‍යන්තරයේ ඇතැම් අන්තවාදී දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් එක දිගටම කියාගෙන ආවේ නම් සඳහන් කරන්න ඕනේ වාර්තාවේ. මොකද මේ මානව හිමිකම් කඩවුනේ ඉහළම පෙළේ තීරණ අරගෙනයි. ඒ නිසා ඒ වාර්තාවට නම් සඳහන් වෙන්න ඕනේ. ඒ වගේම යුද අධිකරණයට ඒ මානව හිමිකම් කඩවීම වාර්තා වෙන්න ඕනේ කියන ස්ථාවර ඉඳලා තමයි අවුරුදු ගානක් තිස්සේ ඒගොල්ලෝ වැඩ කටයුතු කරගෙන ආවේ. ඒක මම පෞද්ගලිකව දැක්කා ඒ නොයෙකුත් අවස්ථාවලදී ජෙනීවා මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වෙන ඒ අවස්ථාවලදී. ඒ අන්තවාදී කොටස් මම මේ පොදුවේ කියන දෙයක් නෙවෙයි, අන්තවාදී කොටස් ගැනයි මම මේ කියන්නේ. එල්ටීටී සංවිධානය නියෝජනය කරමින් අවුරුදු ගානක් තිස්සේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වුණා එප දන්නවා කවුද කියලා. ඒ අය දරුවෝ මතයයි මම මේ කියන්නේ. ඊළඟට 2014 මාර්තු මාසේ අනුමත වුණු සම්මත වුණු ඒ යෝජනාව පදනම් කරගෙන අර පත් කරපු ත්‍රිපුද්ගලික කොමිසම කියා සිටිය ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියලා. ඒගොල්ලෝ ඒ වාර්තාවෙත් එක සඳහන් කරලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ දරුස්මාන් වාර්තාව පදනම් කරගෙන ජාත්‍යන්තර පරීක්ෂණයකින් තොරව ඇත්ත හොයාගන්න බැහැ කියන ස්ථාවරය තමයි ඒගොල්ලෝ අර 251 වාර්තාව මානව පිටු වාර්තාව 251 පිටු වාර්තාව ඉදිරිපත් කිරීම හරහත් ඒගොල්ලෝ කියන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියලා. ඊළඟට අපි දකිනවා ජෙනීවා මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්තුමා සයිඩ් හුසෙන් මහත්මයා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරපු වාර්තාවේ එතුමා නිර්දේශ කරන්නේ හයිබ්‍රිඩ් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි කියලා. මොකද දේශීය යාන්ත්‍රණයක් ගැන විශ්වාසයක් නැහැ. හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක් කරහා පමණයි ඒ වැඩ කටයුතු කරන්න පුළුවන් කියන එක එතුමා එතන පැහැදිලි කරනවා. ඒ වගේම එතුමා පාවිච්චි කරනවා වචනයක් ඉන්ටග්‍රේටඩ් කියන වචනය පාවිච්චි කරනවා. ඉන්ටග්‍රේටඩ් කියන්නේ ඇතුල්වීමක් හරහා පිටස්තර නීතිඥවරු මිනිස්සුරවරු ඇතුල්වීමක් හරහා තමයි මේ හයිබ්‍රිඩ් ව්‍යුහය සකස් කළ යුත්තේ කියන එක එතුමාගේ වාර්තාවේ සඳහන් කරනවා. එතකොට පියවරෙන් පියවරට බැලුවහම මේ අන්තවාදී කොටස් ඊළඟට අර 3 දෙනාගේ කොමිටුව ඊළඟට මානව හිමිකම් මහ කොමසාරිස්තුමා නිර්දේශ කරන දේ අවසානයේදී යෝජනාවට ඇතුල් වුණේ දේශීය යාන්ත්‍රණය කියන වචනය පවා සඳහන් කරගෙන පාටිසිපේෂන් කියන වචනේ මුල් කරගෙන තමයි අර ක්‍රියාත්මක පරිච්ඡේද 6 ඒ වාක්‍ය අවසානයේදී හැඩගැස්සුනේ. ඉතින් මේක නිකම්ම ඇති වුණු දෙයක් නෙවෙයි. ඒකයි මම ඉඳන් කිව්වේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පිළිගැනීමත් සමග එතුමා ගැන ජාත්‍යන්තරයේ තියෙන පුළුල් විශ්වාසය සමග අගමැතිතුමාගේ ක්‍රියාකාරීත්වය, විදේශ ඇමතිතුමාගේ මැදිහත් වීම ක්‍රියාකාරීත්වය මේ සියල්ලක්ම සමග තමයි නෙගෝෂියේටඩ් ටෙක්ස්ට් එක. ඒ කියන්නේ සාකච්ඡා කිරීමෙන් අනුතුරුව හැදුණු අවසාන යෝජනාවක් තමයි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වෙලා ඒකමතිකව ඒ යෝජනාව සම්මත වුණේ. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ නිකන් අපි ඔය පාවිච්චි කරන්නේ වචන වාසිදායක කියලා ඇත්ත වශයෙන්ම මේක වාසිදායක දෙයක් නෙවෙයි නะ. දැන් අපි දකිනවා මේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිතුමිය ජයලලිතා මහඇමතිතුමිය මේ යෝජනාව සම්මත වුණු දා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා මේක ශ්‍රී ලංකා රජයට වාසිදායක යෝජනාවක් කියලා. එතුමිය මේ යෝජනාව ප්‍රතික්ෂේප කරා. ඒ වගේම කරුණානිධි හිටපු මහඇමතිතුමා ඒ වගේම ප්‍රකාශයක් කරා මේක ප්‍රතික්ෂේප කරනවා, මේක ශ්‍රී ලංකා රජයට වාසිදායකයි කියලා. තමිල් නෙට් එකට ගියාම තමිල් නෙට් එකේ කියන්නේ ඕකයි. තමිල් නෙට් එකෙත් කියන්නේ මේක ශ්‍රී ලංකා රජයට වාසිදායක යෝජනාවක්. මේක අපි ප්‍රතික්ෂේප කරනවා කියලා. එතකොට ඒ එක්කම මෙහෙත් අපි දකිනවා සමහරු කෑ ගහගෙන කියනවා
මේක ප්‍රතික්ෂේප කරන්න ඕනේ කියලා. ඉතින් බැලුවම මට තියෙන ප්‍රශ්නය අපේ මූලාසන මන්ත්‍රීතුමා මේ දෙගොල්ලම එක ස්ථාවරයකට ඉන්නේ බලනකොට නේද? මොකද මේ අරගොල්ලොත් කියනවා මේක හොඳ නැහැ කියලා, මේ ගොල්ලොත් කියනවා මේක හොඳ නැහැ කියලා. ඉතින් බලනකොට මේ දෙගොල්ලම එකයි. දෙගොල්ලම මේ මේ තොප්පිය 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 දාගන්න ඕන නම් තමුන්නාන්සලා තොප්පිය දාගන්න. මම මේ කාගේවත් නමක් කිව්වේ නැහැ. හරිද? තොප්පිය දාගන්න ඕන නම් දාගන්න. මම කාගේවත් නමක් කිව්වේ නැහැ. ඉතින් ඒ නිසා මූලාසන මන්ත්‍රීතුමා මේක තමයි අත්වසෙම්ම මම මේ මල්වතු මහනායක හම්දුරෝ බැහැදක් වූ අවස්ථාවේදීත් උන්වහන්සේත් මගෙන් ඇහුවේ මොකද්ද මේක ඔබතුමා කොහොමද මේක විග්‍රහ කරන්න කියලා. අරහෙන් කියනවා මේක හොඳ නැහැ කියලා, මෙහෙත් සමහරු කියනවා මේක හොඳ නැහැ කියලා. උන්වහන්සේ කියනවා මට උන්වහන්සේටත් මේක පිළිකාවක් කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි අද ඇති වෙලා තියෙන්නේ මූලාසන මන්ත්‍රීතුමා. ඒ වගේම 2009 යෝජනාව අපි ජයග්‍රහණය කරා කියන එක මං මේ අවස්ථාවේදී මතකයට ගන්නවා. 2009 යෝජනාව ඇත්ත වශයෙන්ම අපි 3-2 කිට්ටු වෙන්න ඡන්දා අරගෙන ජයග්‍රහණය කරා. මේ 2009 කණ්ඩායමේ නායකත්වය ඒ වෙලාවේ දරුවේ මම. ඒ අවස්ථාවේදී මට හොඳටම මතකයි අපි අර විදේශ ඇමතුමා ගිහිල්ලා සාකච්ඡා කරලා නෙගෝෂিয়েට් කරා වගේම අපිට රටවල් ගණනාවක් අපිත් එක්ක එකතු වෙලා තමයි මේ යෝජනාව දැම්මේ. යුරෝප හවුලෙන් යෝජනාවක් ඉදිරිපත් කරන්න හැදුවා. අපි ඊට වඩා ඉස්සර වෙලා අපේ යෝජනාව ඉදිරිපත් කරා. ඒ යෝජනාවට මොකද්ද ඇතුල් කරන්නේ කියන එක සාකච්ඡා කරනකොට මට තාම මතකයි දකුණු අප්‍රිකාවේ තානාපතිවරිය කිව්වේ ඒ අවස්ථාවේදී අර බංකිමූන් මහත්මයා මහලේකම්වරයා ලංකාවට ඇවිල්ලා අපේ හිටපු ජනාධිපතිතුමත් එක්ක අස්සම් කරපු ඒකාබද්ධ නිවේදනය සඳහනක් වෙතන තියෙන්න ඕනේ කියලා. ඒක අපි පිළිගත්තා. ඒ සඳහන තිබ්බා. මට මතකයි තවත් කීප දෙනෙක් කිව්වා full implementation of the 13th amendment කියන. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නිකන් 13th amendment නෙවෙයි full implementation of the 13th amendment කියන වචනය අතුල් කරන්න ඕනේ කියලා. මමයි ඒ වෙලාවේ තර්ක කරේ අපිට full implementation කියන වචනේ දාන්න බෑ. full කිව්වහම පොලිස් බලතලයි ඉඩම් බලතලත් අපිට පිළිගන්න සිද්ධ වෙනවා ලබා දෙන්න ඕනේ කියලා 13 සංශෝධනයේ එහෙම දෙයක් තියෙනවා. හැබැයි මේ රටේ නායකයෝ ගණනාවක් ඒක දුන්නේ නැහැ. ඒක ලබා දුන්නේ නැහැ. අදත් එහෙමයි. එතකොට ඒවා පසුව සාකච්ඡා වෙයි. මොකද අපි දැන් බලන්නේ මේ සංහිඳියාවකට යන ගමන තහවුරු කරන්න. හැබැයි මේ full කියන වචනය මම ඉල්ලා හිටියා වෙලාවේදී අපිට පිළිගන්න බෑ කියලා ඒගොල්ලෝ ඒක පිළිගත්තා වෙලාවට. හැබැයි implementation of the 13th amendment කියන වචනේ අපි ඇතුල් කරා. මේවා හුඟක් දෙනෙක් දන්නේ නැහැ. ඉතින් අපිත් එහෙ ගිහිලා නිකන් හිටියේ නේ. අපි කාර්යභාරයක් ඉෂ්ට කරා. ජයන් ජාතිලක අපේ තානාපතිතුමා ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරා. මේවා අපි පිළිගන්න ඕනේ. ඇත්ත වශයෙන්ම. ඉතින් 2009 යෝජනාව අපි 3-2 කිට්ටු වෙන්න ඡන්දා අරගෙන අපි අනුමත කරගත්තට පස්සේ අපි බැඳී හිටිය එක ක්‍රියාත්මක කරන්න අපි ක්‍රියාත්මක කරේ නැහැ සමහර කොටස්. ඒ අපි ඒ 2009 යෝජනාවේ සමහර කොටස් ක්‍රියාත්මක කරපු නැති නිසා තමයි මම නම් දකින්නේ 2012, 2013, 2014 යෝජනා තුන මානව හිමිකම් කවුන්සිලේ අනුමත වුණ එක මම විග්‍රහ කරන්නේ අර 2009 යෝජනාව අපි හරියට ක්‍රියාත්මක නොකරපු නිසා. ඉතින් අපිට 2009 හොඳ අවස්ථාවක් ලැබුණා. ජාත්‍යන්තරයේ ප්‍රසාදය අපිට ඒ අවස්ථාවේදී ලැබුණා. ඒක පදනම් කරගෙන අපිට පෙන්වන්න තිබ්බා ජාත්‍යන්තරයට අපි බැඳී ඉන්නවා කියලා. කළ යුතු දේ කරන්න, සංහිඳියාවට යන ගමන ශක්තිමත් කරන්න. හැබැයි අපි ඒක හරියට ක්‍රියාත්මක නොකරපු නිසා තමයි අන්තිමට 2014 වෙනකොට මූලාසන මන්ත්‍රීතුමා අපේ ඡන්ද 12කට බැස්සා. ඒක අමතක කරන්න එපා. 3-2 කිට්ටු වෙන්න අපිට ඡන්ද දීපු 2009 ඒ සියලුම අය අන්තිමට හුඟක් දෙනෙක් අපෙන් වෙන් වෙලා ගිහිලා අපිට විරුද්ධව ඡන්දේ දුන්නා. නැත්තම් ඡන්දේ වැලි කියලා හිටියා.
ඉතින් දැන් මම නම් දකින්නේ ඇත්ත වශයෙන්ම නැවත වරක් අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජනයක් ගන්න ඕනේ. මොකද අපි පිළිගන්න ඕනේ අපේ රටේ සිංහල බෞද්ධයෝ විතරක් නෙවෙයි ජීවත් වෙන්නේ. මේ රට බහු සංස්කෘතියක් අදහන ජනතාවක් ජීවත් වෙන රටක්. මේ 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 රටේ විවිධ ආගම් අදහන ජනතාවක් ජීවත් වෙනවා. මේ රටේ විවිධ භාෂා කතා කරන ජනතාවක් ජීවත් වෙනවා. විවිධ ජන කොටස් ජීවත් වෙන රටක්. එතකොට මේ විවිධාංග අපි ආරක්ෂා කරලා ඒවා පාගා දාන්න නැතුව මේ විවිධාංග ආරක්ෂා කරලා අපි සංහිඳියාවට යන ගමන අපි තවදුරට ශක්තිමත් කරන්න කටයුතු කරොත් පමණයි ආපහු අර අවුරුදු 30 සාපේ අවුරුදු 30 අපිට මුහුණ දෙන්න තිබුණු ඒ වාතාවරණය අපිට සදහටම ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ගමන යන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. දැන් ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කියලා තියෙනවා එතුමා පෞද්ගලික තීරණයක් ගන්නෙ නැහැ කියලා. දැන් අද සවස පහට සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරලා තියෙනවා සාකච්ඡා කරන්න මේ පිළිබඳ සම්මුතියකට එන්න පුළුවන් නම්. ඒ වගේම එතුමා කියලා තියෙනවා දේශපාලන පක්ෂ සමග පමණක් නෙවෙයි මම කතා කරන්න සූදානම්, මේ ආගමික නායකයන් එක්ක මම සාකච්ඡා කරන්න සූදානම්, සිවිල් සමාජයත් එක්ක මම සාකච්ඡා කරන්න සූදානම්, පිටරටේ ඉන්න අපේ විද්වතුන් එක්ක පවා අපි සාකච්ඡා කරන්න සූදානම් කියන එක එතුමා බොහොම පැහැදිලිව කියලා තියෙනවා. අපි මේකට මේ කුලප්පු වෙන්න උවමනාවක් නැහැ. අපි මේ සිවිලුම දෙනාගේ අදහස් විමසලා අවසානයේදී ව්‍යවස්ථාවෙන් පිට යනවනම් නැත්තම් නීතියකින් පිට යනවනම් පාර්ලිමේන්තුවේ අවසර නැතුව ඒක කරන්න බෑ. ඒක හොඳට හිතේ තියාගන්න ඕනේ. ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කියලා තියෙනවා මේ පවතින ව්‍යවස්ථාව තුල තමයි කරන දේක් කරන්න කියලා. ඉතින් එතුමා හොඳටම දන්නවා මේ පාර්ලිමේන්තුවේ 3-2ක් ලබා ගන්න නැතුව නැත්තම් ඊට අමතරව සමහර පරිච්ඡේද අපේ සරත්මුරුගම මන්ත්‍රීතුමා හොඳට දන්නවා සමහර ව්‍යවස්ථාවේ කොටස් වෙනස් කරනවා නම් ජනමත විචාරණයකට යන්නත් සිද්ධ වෙනවා. 3-2ක් පමණක් මදි. ඉතින් මෙතන මේ 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 වගේ වැදගත් අවස්ථාවක් අනේ කරුණා කරලා දේශපාලන සටන් පාඩකට පරිවර්තනය කරන්න එපා. අපි මේ කතා කරන්නේ රටේ අනාගතයක් ගැන. අපි මේ කතා කරන්නේ හොඳ ගමනක් යන්න. අපි මේ කතා කරන්නේ තිරසාර සංවර්ධනයකට මේ රට ගෙනියන්නේ. එතකොට ජාතික සමගිය අපිට ගොඩනගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි පදනම් කරගත් යුත්තේ අර සාර්ථක ගමන යන්න. මම තව එකක් පෙන්ලා දෙන්න කැමතියි. මම දැක්ක දෙයක් දැන් අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරා පර්ණගම උඩ්ලාගම කොමිෂන් වාර්තා දෙක මේ සභාගත කරන්න කියලා එතුමා ඒක කරලා තියෙනවා. පර්ණගම කොමිසමේ අවසාන වාර්තාව තාම පිට වෙලා නැහැ. ඒ අවසාන වාර්තාව පිට වෙනකොටත් පාර්ලිමේන්තුවට ගෙනත් ඒක සභාගත කළ යුතුයි. මොකද මේ පාර්ලිමේන්තුවට ගෙනත් වාර්තා ජනාධිපති කොමිෂන් වල වාර්තා සභාගත කරොත් පමණයි ඒක ප්‍රසිද්ධ නැත්නම් මහජනයාට ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයකට අපිට යන්න පුළුවන් වෙන්නේ. පබ්ලික් ඩොකියුමන්ට් එකක් වෙන්නේ මේ පාර්ලිමේන්තුවට ගෙනත් අනුමත කරහම් පමණයි. දැන් මේ මම කියවගෙවේ හිටියා අර මේ සයිඩ් හුසේන් මහා කොමසාරිස්තුමා ඉදිරිපත් කරපු වාර්තාව පිළිබඳව මේ සෙප්තැම්බර් මාසේ ශ්‍රී ලංකාව ගැන. දැන් මෙතන කියනවා මේ 11 පිටුවේ 57 වගන්තියේ ඉන් ද කෝස් ඔෆ් ඉට්ස් ඉන්වෙස්ටිගේෂන් ද ටීම් ඔබ්ටේන් ඇක්සෙස් ටු ද අන්පබ්ලිෂ් රිපෝර්ට්ස් ඔෆ් සෙවරල් ඩොමෙස්ටික් ඉන්වෙස්ටිගේෂන්ස් ඉන්ක්ලූඩින් ද උඩලාගම කමිෂන් ඔෆ් 2006 and the Army Act of Inquiry of 2012. The reports confirm the concerns of OSCHR with regard to their lack of independence and so on. Then again, the same reference is made to the Parnagama Commission. Etanath kiyena moolasana mantrituma me manohimika mahakomissaris tumage karyalayata labuna kiyala පර්ණගම කොමිසමෙත් වාර්තාවේ පිටපතක් මේක ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා. ඉතින් මන් දන්නේ කොහෙන්ද මේගොල්ලෝ උඩලාගම කොමිසමේ වාර්තාවයි පර්ණගම කොමිසමේ දැන්ට ඉදිරිපත් කරන තියෙන වාර්තාවන් ලබා ගත්තේ කියලා. හැබැයි මේකම ඇති ඇත්ත වශයෙන්ම නැවතවරක් අපි පැහැදිලි ස්ථාවරක ඉඳලා කියන්න
මෙවැනි කොමිසම් පත්කරනකොට ඒ කොමිසන් වාර්තාව ජනාධිපතිවරයාට දුන්නට පස්සේ ජනාධිපතිවරයා ඒක මේ අල්මාජයක දාලා වහලා තියාගන්න බැහැ. ඒ ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ, මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. මොකද අපි මේකෙන්ම මේගොල්ලෝ පිළිහරන් තියනවා පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ල මේගොල්ලෝ දැක්ක කියලා වාර්තාව. ඇත්ත වශයෙන්ම මම නම් කියන්නේ මේ විදේශ ඇමතුමා මෙතන ඉන්නවා, එතුමා කියන්න ඕනේ මේ වගේ දේවල් මේ දාන්න එපා කියලා මේ වාර්තාවල. මොකද මේ ඒගොල්ලොත් වැරදි වැඩක් කරලා තියෙන්නේ මේ වගේ දෙයක් අරගෙන නිගමනවලට එන්න. මොකද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ පමණයි ඒක නිල වාර්තාවක් හැටියට අපිට පිළිගන්න පුළුවන් වෙන්නේ. ඒක මේ කවුරු හරි ඇවිල්ලා ඉවල ඒගොල්ලන්ට වාත් පිටපරක් දුන්න පළියට ඒගොල්ලන්ට ඒක කියවලා ඇවිල්ලා නිගමන වලට එන්න බෑ. ඉතින් ඒ නිසා both උඩලගම and පරණගම they are acknowledging that they had got copies of it and that they have read it and then they recommend various things. What I'm saying is, I mean, they can't do that because it is only when it's presented to Parliament that it becomes a public document. So the authenticity of a report that they are quoting is not established when it's not presented to Parliament. Now they can. Since it's presented to Parliament, it can. Has been tabled in precisely, Parliament. In fact, precisely. The standard practice has been for it to disappear into history without ever being tabled. So this is a very important step forward. So, Honourable Minister, what I'm saying is, I'm acknowledging that, and I'm saying that this should be the mode of operation in the future also. All these commission reports must be presented to Parliament and made public documents. අවසාන වශයෙන් මූලාසන මන්ත්‍රීතුමා මට විශේෂ දෙයක් කියන්න තියෙනවා. විදේශ ඇමතිතුමා මේක දන්නවා. දැන් අපිට නැවත වරක් අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ අවස්ථාවෙන් මම කලින් කිව්වා වගේ අපි උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒ උපරිම ප්‍රයෝජනය ගත්තොත් පමණයි මම නම් දකින්නේ ජයග්‍රහණයක් ලැබුවා කියන එක අපිට කියන්න පුළුවන් වෙන. දැනට වාසිදායක තත්වයක් ඇති වෙලා තියෙනවා. හැබැයි ජයග්‍රහණයක් ලැබෙන්නේ 2017 අර පුළුල් වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වීමෙන් අනුතුරුව ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සලයේ න්‍යායපත්‍රයෙන් සදහටම අපිට ඉවත් කරගන්න පුළුවන් දාට තමයි ජයග්‍රහණයක් කරා කියන එක අපිට කියන්න පුළුවන් වෙන්නේ. දැන්ට වාසිදායක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ලොකු වැඩ කොටසක් අපිට කරන්න තියෙනවා. ලබන අවුරුද්දේ ජූනි මාසයේ වෙනකොට වාචික වාර්තාවක් ඉදිරිපත් වෙනවා. එතකොට අදයි අද ඉඳලා ජූනි මාසයේ වෙනකොට අපි තවත් පියවරවල් සුභාදී පියවරවල් ගණනාවක් ගන්න ඕනේ එහෙට වාර්තා වෙන විදිහට. විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව අපිට අවශ්‍යයි. මොකද දැන් අපි දකිනවා ඇත්ත වශයෙන්ම මේ රජය කරන වැඩ කටයුතු පදනම් කරගෙන GSP Plus එක, ඒ වගේම අර යුරෝප හවුලෙන් දාපු තහංචි දීවර තහංචි මේවා ඉවත් කරන තත්ත්වයක් දැන් ඇති වෙමින් පවතිනවා. විදේශ ආයෝජකයෝ විශාල වශයෙන් දැන් එන්න පටන් ගන්න තියෙනවා. මට මතකයි නිව්යෝක් අපි ගමන යනකොට ජනාධිපතිතුමා මේ ඇමරිකාවේ ප්‍රධාන විදේශ ආයෝජකයෝ ගණනාවක් හමු වුණු අවස්ථාවේදී එක්කෙනෙක් කිව්වා $ million 500ක් මේ ආයෝජනය කරන්න ඒගොල්ලෝ සූදානමින් ඉන්නවා කියලා. දැන් මේ අපි අපේ තානාපති කාර්යාලයෙන් මේවා ලෑස්ති කරේ. අපේ විදේශ අමාත්‍යංශය මැදිහත් වෙලා ඇමරිකාවේ විදේශ අමාත්‍යංශයේ සහයෝගය ඇතිව ඒ ඇමරිකාවේ ප්‍රධාන පෙළේ ආයෝජකව ගෙනත් ජනාධිපතිතුමත් එක්ක සම්බන්ධ කරලා දුන්නා. ඉතින් මේ මෙතන තමයි ඇත්ත වශයෙන් මේ ජයග්‍රහණය තියෙන්නේ. ඉතින් මම නම් කියන්නේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න 2016 ජූනි වෙනකොට ඒ වාර්තාව ඉදිරිපත් කරනකොට අපි සෑහෙන වැඩ කොටසක් කරලා තියෙන්න ඕනේ. විශේෂයෙන්ම 2017 ජුනි මාසේ වෙනකොට ඒ පුළුල් වාර්තාව ඉදිරිපත් කරනකොට ලොකු ප්‍රගතියක් අපි පෙන්නුවොත් අර ජයග්‍රහණය කියන තැනට යන්න පුළුවන් කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරමින් මගේ වචන ස්වල්පය සංකර්ණ බොනස් දෙමි. ගරු අමාත්‍ය DM ස්වාමිනාදන් මැතිතුමා.
වටලාගෙන හිටිය මේ විවාදය ඉල්ලුවෙත් අපි. අද තමුන්නාන්සලා දැන් මේ විශාල පිරිසක් කතා කරලා ආයි ස්වාමිනාදන් නැමැතිතුමෙකුට නෙමෙයි ආණ්ඩු පක්ෂය දෙන්නේ කතා කළා. කරුණාකරලා මේ අවස්ථාව දෙන්න. කරුණාකරලා අවස්ථාව දෙන්න. 22යි. ගරු මන්ත්‍රීතුමා මම උදේ ඉඳන් මේ විවාදය අහගෙන ඉන්නවා. ගරු මන්ත්‍රීතුමා මේ මහින්ද සමරසිංහ ඇමතුමා කතා කළේ සඳා නිදහස් සඳානේ කාල වේලාවෙන් තමයි එතුමා කතා කරේ. එතුමා අමාත්‍යවරේ පාටලි චම්පික රණවක ඇමතිතුමා කතා කළා. ඊට පස්සේ මහින්ද සමරසිංහ ඇමතිතුමා කතා කරා. මෙතන කරුණාකරලා සාධාරණ වෙන්න. සාධාරණ වෙන්න. ගරු අමාත්‍ය ස්වාමිනාදන් ඇමතිතුමා. Mr. Chairman. දිනේෂ් ගුණාරත්න ඇමතිතුමා රවංශ ඇමතිතුමාට කතාව දෙන්න පොරොන්දු වුණා. මේ කතා දෙකකට පෙර ඒ අතරතුර අමාත්‍යවරු දෙන්නෙක් මැදිහත් වෙලා කතාව ගත්තා. අමාත්‍යවරු කියන්නේ ආණ්ඩු ඇමතිවරු. ආණ්ඩුවට මොන පක්ෂයේ හිටියත් ආණ්ඩුවේ විරුද්ධ පක්ෂයෙන් කතා කරන්නේ විමල් වීරවංශ ඇමතිතුමා. ඇයි ඇමතිතුමා මන්ත්‍රීතුමාට දෙන කතාව කතාවාර දෙකක් දැන් යටපත් කරා. අපි එකඟ වෙන්නේ නැහැ පක්ෂ නායකයෝ ඇටි. නෝ වේට්. I have nothing to do with you. I'm only speaking to the. Now wait. Nah. Mangala ematuma podda indako. Api meka visudaganna mangala ematuma podda indagannako. Nah. Obatuma indaganna obatuma nemene kathanayaka. Kathanayakatumai api pæminine ekagathawayak kiyana. Garu mantrituma. Kathanayakatumai api pæmini ekagathawaya. Garu mantrituma. Ullanghane karanda obatumata සාරු මන්ත්‍රීතුමා මම කියන දේ පොඩ්ඩක් අහුන්කම් දෙන්න. ඔබතුමා මම දැන් මෙතන යන්නේ මේ මගේ ළඟ මේ තියලා දෙන ලයිස්තු අනුව. දැන් එතකොට මහින්ද සමරසිංහ ගරු මහින්ද සමරසිංහ ඇමතිතුමා කතා කරේ සන්දානේ වෙන් කරපු වෙලාවෙන් කතා කරේ. ඊළඟට ඒක මගේ ලයිස්තු අනුව තියෙන්නේ ගරු ස්වාමිනාදන් ඇමතිතුමාගේ නම තමයි ලයිස්තුවේ තියෙන්නේ. ඉතින් මම මෙතන තියෙන ලයිස්තුවට අනුව තමයි මම මේ නමවල් මං කියුවේ. ඔබතුමාලාට මේ සම්බන්ධව පක්ෂයක් තියෙනවා නම් පක්ෂ නායක රැස්වීමේදී කතා කරන්න. දැන් ඔබතුමාලාට ප්‍රශ්නයක් තියෙනවා නම් පක්ෂ නායක රැස්වීමේදී කතා කරන්න. මම මෙතනදී මට දීපු ලයිස්තුවේ අනුව තමයි මම නම කිව්වේ. ඉතින් ඔබතුමාලාට ප්‍රශ්නයක් තියෙනවා නම් පක්ෂ නායක රැස්වීමේදී මේක ගැන කතා කරන්න. ඔව්. මංගල සමරවීර ඇමතිතුමා මූලාසනය ගරු සභාපතිතුමනි මූලාසනය විසින් ස්වාමිනාදන් ඇමතිතුමාට කතා කරන්නයි කිව්වන් පස්සේ ඒ සම්බන්ධයෙන් වග කියන්න බෑ. ඔබතුමා you can challenge that. An honorable Vimal Veerawansa's name is not on the list. දැන් ඉල්ලන එක නෙමෙයි ලයිස්තුවේ නම නැත්තම් කොහමද එතුමා දෙන්නේ? ලයිස්තුවේ නම නැත්තම් කොහමද? ගරු ඔබතුමා කතා නායක හරහා ගරු මන්ත්‍රීතුමා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමනේ නෑ එකඟතාවය ගරු මන්ත්‍රීතුමනේ මගේ ළඟ කතික ලයිස්තුවේ විමල් වීර වංශ මන්ත්‍රීතුමාගේ නම තියෙන්නේ අන්තිමට. ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ නම තියෙන ලයිස්තුවේ අන්තිමට තියෙන්නේ. ආ UPA එක නිදාස් සන්දානේ. ඔව් අද ඔව්. එයාගේ UPF එකේ නෑනේ එයාගේ. ගරු ස්වාමිනාදන් ඇමතිතුමා කතා කරන්න. Mr. Chairman. Thank you. ගරු ස්වාමිනාදන් ඇමතිතුමා. Okay. Mr. Chairman. I think this today's discussion is a fact that we have talked about the UNHCR report is an important factor
and I don't understand why they are, why today the house is disturbing the speakers. Mandri Duma, Mama, the mother did a last one, Mama Kianinam, Mama did a last one, Mama Nama Kuwe. The Mama Duma, Mother. මට මට දීලා දෙන්න ලයිස්තුව සභාව ගන්න මම විනාඩි 10කට සභා ගරු පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබනවා